හැලෝ, කොහොමද ඔයාලට? කාලෙකින් YouTube පැත්තෙ එන්න බැරි වුණ නිසා අදයි හෙටයි මිනි vlog එකක් ඔයාලට ගේන්න හිතුවා. අපි දෙන්නටම අද වැඩ කීපයක් තියෙනවා කරන්න, ඒක හින්දා දෙන්නම එළියට යන්නයි මේ ලෑස්ති වෙන්නේ. මාදව අද නැගිට්ට වෙලේ ඉඳන් calls වල හින්දා අද දවස ගැන plan කරගන්නවා තයත් එක්ක කතා කරන්න විදිහක් නැතුවයි ඉන්නේ. මම කන්න උයලා තමයි ලෑස්ති වුණේ. ඉතින් දැන් මාදවගේ ලන්ච් එක prepare කරා එයාට අරන් ගිහින් කන්න. උයන්න කම්මැලි වුණත් මේ විදිහට ලන්ච් බොක්සස් prepare කරන්න නම් මම හරිම ආසයි. දැන් මට කතා කරන්න පුළුවන්ද? පුළුවනි. මොනවද කියන්නේ? කියන්නේ ඔයගේ YouTube channel එකට මේ කාලෙකින් මේ vlog එකක් කරන්න. අත්තාසියම කිව්වොත් කරන්න කාලයක් නැති වුණා. ඉතින් මේ වීඩියෝ එක බලන්න. නදිරි කරන ලස්සන වීඩියෝ එක. ඔක බලන්න. හරි. දැන් YouTube වලින් පේන්න හිටියේ නැති වුණාට අනිත් platforms වලින් videos තිබ්බනේ. ඒ videos වල හැමතිස්සෙම මාදව මාව portray කරන්නේ හරිම මේ මොනවාද නපුරු wife කෙනෙක් හැටියට. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්ත තමයි ඒක ඒකේ තියෙන්නේ මොනවාද ඉතින්. ඇත්ත තමයි කියන්නේ. නෑ නෑ. නෑ නෑ මම මේ ප්‍රසිද්ධිය කියන්නේ මම ඇත්තටම එහෙම නෑ. මෙයා මාව නපුරු කරනවා videos වලට. නෑ නෑ නෑ. අපි දෙන්නගේ නපුරු මෙයා. රැප් කරපු එක දැන් කාලම යනවලු. මොකද ලෑස්තිදී වරක් උනේ නින්ද. ඇත්තම ගුව දැන් මෙහෙම එළියට ගියොත් කන්න තැනක් ඉන්නේ නැහැ. කන්න වෙලාවක් ඉන්නේ නැහැ. හරි. නින්ද. මෙහෙමම කාලය යනවා. සාමාන්‍යයෙන් නම් මාදව එළියට යන්න කලින් කාස් වොෂ් කරනවා. හැබැයි ඉතින් අද නම් වෙලාවක් නැහැ. අපි අද වෙන වෙනම තමයි වැඩ ටික කරගන්න යන්නේ. අද දවසට මට තියෙන පළවෙනි වැඩ. මට මගේ ATM කාඩ් එක නැති වෙලා දැන් මම අලුත් එකක් ගන්න බැංක් එකට යන්න ඕනේ. ඒගම මාදවගේ තව චෙක් වගේක වැඩ තියෙනවා. ඒ ටිකත් කරලා මගේ ඊළඟ වැඩේට යනවා. ඊළඟට ෂොපින් තමයි. ආපු පළවෙනි ස්ටෝර් එකේ මගේ සයිසස් නෑ. ඊළඟට යන්න වෙනවා. හෙට තියෙනවා වෙඩින්ග්ස් දෙකක්. ඉතින් මං සාරී එකක් කලින් ප්‍රිපෙයර් කරගෙනයි හිටියේ. හැබැයි ඉතින් අන්තිම මොහොතේ හිතුණා මුළු දවසම සාරී එකක් ඇඳගෙන ඉන්න අමාරු වෙයි කියලා. ඒක හින්දා මම ශල්වා එකක් ගන්න හිතුවා. ඊට පස්සේ මම ගියා මාදවටයි මටයි ඇඳුම් ටිකක් ගන්න. සර්ප්‍රයිසිංලි මට නම් වැඩිය වෙලා යන්නේ නැහැ සාමාන්‍යයෙන් ඇඳුම් තෝරන්න. ඊට ඔපොසිට් තිබ්බ ෂොප් එකෙන් ඩ්‍රින්ක් එකක් බීලා කේක් එකකුත් අරගෙන මම පිටත් වුණා. මගේ ඇඳුම මම ටේලර් කෙනෙක් ගත්ත සල්වා එක මම ටේලර් කෙනෙක්ට දුන්නා ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් 1.5 hours වගේ ඉන්න උනා. ඒ අතරේ මම ෂොපින් කරලා දැන් ආපහු පික් අප් කරන්නයි යන්නේ. හෙටට අවුට්ෆිට් එකේ වැඩේ හරි. කාර් එකේ නෙන් ඩස්ට් එක මන් දන්නවා. හැබැයි ඉතින් කලිනුත් කිව්වනේ වොෂ් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මං ආවේ කෙලින්ම ස්ටුඩියෝ C එකට. අවුරුදු වලින් පස්සේ මං එන පළවෙනි වතාව. ඉතින් පොඩි අවුරුදු ට්‍රීට් එකකුත් අරගෙනම තමයි මං ආවේ. හෙට මට තනියම ඩ්‍රෙස් කරන්න වෙන නිසා මං හිතුවා කලින් දවසේ කොණ්ඩේ බ්ලෝ ඩ්‍රයි කරගත්තොත් මට ලේසි කියලා. ඒක නිසාම තමයි සුපුරුදු විශ්වාසයෙන් ස්ටුඩියෝ C එකටම අදත් ආවේ. කොණ්ඩේ සෙට් කරගත්තා. දැන් ඉතින් තියන්නේ ෂොපින් කරා. ෂොපින් කරා තියෙන්නේ මාද වෙන්නේ නැත්තේ. මටම තමයි වැඩ තනියෙන් සෙට් වෙන්නේ. දැන් ඉතින් ගෙදර බලා පිටත් වෙන්න යන්නේ. ගෙදර යන කලින් පිටත් වුණාට හොඳටම රෑ වුණා. මොකද පාරවල් ඔක්කොම වහලා තිබ්බේ දා ඉරානියන් ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා නිසා. ඒ ඇස්සේ වැස්සකුත් ගියා. ඉතින් හොඳටම පරක්කු වුණා. ඊළඟ දවසේ උදේම පිටත් වුණා වෙඩින් නම්බර් 1 එකට යන්න. අද පළවෙනි වෙඩින් එකට යන ගම. මම යන්නේ මෙයාට වැඩ. මෙයා හවස එකට මාව අරගෙන යනවා. රැගලන් දින මන් ඩ්‍රයිවර්. ඔයාලා හිතන ඇති ඉහි ටී ෂර්ට් එක මෑදා ගින්න කියලා. මට හොදන් ලේසි. මං උදෙන්ම ආවේ ෂෙහානිගේ හේෂාන්ගේ වෙඩින් එකට. අද මම තමයි සිම්පල් මේකප් එකක් දාලා ලෑස්ති උනේ. කොණ්ඩේ ඊයේ බ්ලෝ ඩ්‍රයි කරපු එක අද වෙද්දිත් හොඳට තිබ්බා. මේ ඉන්නේ අපේ බියුටිෆුල් බ්‍රයිට් ෂෙහානි. ඉතින් මට එයාව හම්බුනේ රාගම හොස්පිටල් එකේ වර්ක් කරද්දී. ඉතින් ෂෙහානිටත් හේෂාන්ටත් හැපි වෙඩඩ් ලයිෆ් කියලා මම විශ් කරනවා.
ඊළඟ වෙඩින් එකට යන්න ඔන්න මාධවයි යගේ පුංචි අයියයි ආවා මාව පික් කරන්න. ඊට පස්ස අපි කෙලින්ම ආවේ කුරුණෑගල වැව්ගල විහාරස්ථානයට. කොහෙද ඇවිල්ලේ? මගුල. මගුලද? අත්තුගල්පුරේ තියෙන වැව්ගල. වැව්ගල. මනමාලි ඇතුලේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ මාධවගේ නංගි කෙනෙක්ගේ පෝරුව සෙරමණියකට. මේ ඉන්නේ අපේ ග්‍රූම් මිලාන් මල්ලි. මෙතන තැන හරිම ලස්සන නිසා පෝරුව සෙරමණියකත් ලස්සනටම තිබුණා. කුරුණෑගල වැව්ගල විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සත් මේ වෙලාවේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරන ගමන්ම ඔයාලත් කුරුණෑගල ආවොත් අනිවාර්යෙන්ම මේ ලස්සන පන්සල බලන්න එන්න. ඉතින් පුන්සලනංගිත් මිලාන් මල්ලිත් පටන් ගන්න මේ අලුත් ජීවිතයට ඕල් ද බෙස්ට් කියලා අපි හැමෝම විශ් කරමු. පෝරුව සෙරමණියක ඉවර වෙලා අපි කෙලින්ම ආවේ වෙඩින් රිසෙප්ෂන් එකට. පුන්සරණන්ගි වර්ක් කරන්නේ දෙරණ ටීවී එකේ නිසා චතුරාල් විස් භානුක කරුණාරත්න වගේ දෙරණ පවුලේ සමාජික ගොඩක් මේ වෙඩින් එකට ඇවිල්ලා හිටියා. අන්තිමේදී ඒ ගෲප් ෆොටෝ එකට මමත් ජොයින් වුණා. ගෙදර ඇවිත් නිදාගද්දි නම් පාන්දර 2 විතර වුණා. කොච්චර බිසි වුණත් ආයෙත් ඔයාලට YouTube වීඩියෝ එකක් ළඟදිම ගේන්නම් කියලා පොරොන්දුවෙන් ඔන්න අපි යනවා. මාද විජේසිංහ YouTube channel එක subscribe කරලා තියාගන්න.